අපි මම හිතන්නේ වර්තමාන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් මේ රටේ සරණාව දීලා තියෙනවා. ඒ නිසා අපි ඒ ජනතාවගේ කාරණාවට ගෞරවය එකතු කළ යුතුයි. ඒ නිසා එතුමාට ආණ්ඩුව කරගෙන යාමට අපි ඉඩ දී යුතුයි. ඒ වගේම අපි ශක්තිමත් විපක්ෂයක් හැටියට විපක්ෂයේ කාර්යභාරය අපුරට මිටු කිරීමට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ යම්කිසි පසුබෑමක් ලක්වා විශාල පසුබෑමක් ලක්වා තියෙනවා. මේක ඉදිරියේදී කොයි වගේ කලමනා කරගෙන යෙන්නේ මේ ජයග්‍රහණය ලබන්න සූදානම් වෙනවා. දැන් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ නිසා මේ රටේ ජනතාව දෙන තීන්දුව තමයි අවසාන තීන්දුව. අපි ඒකට ගරු කළ යුතුයි. ඒ නිසා අපේ බලාපොරොත්තු වෙන්නේ හොඳ ශක්තිමත් විපක්ෂයක් හැටියට කටයුතු කිරීම. හැබැයි ඕනම අවස්ථාවකදී රට හැටියට අපිට පැවරණ වගකීම බාර ගන්න, ඒ වගකීම ඉටු කරන්න අපි කිසිම තැනක පසුබට වෙන්නේ නැහැ. ඒ වගකීම බාර ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට කොයි වගේ සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? අපිට පැවරලා තියෙන රටේ ජනතාව අපිට බාර දෙන්න තියෙන විපක්ෂයේ වගකීම. ඒ විපක්ෂයේ වගකීම තමයි අපි අකුරට මිටු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනුර කුමාර ජනාධිපතිවරයාට රටේ ජනතාව ආණ්ඩුව බාර දීලා දෙනවා. එතුමාගේ වගකීම වෙන්නේ ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑම.